ඒබහන්නොබට සෝබර උදැසනක් ප්‍රර්ථනා කරනවා. පත්තරේ විස්තරයේ දැනුවත් කිරීමේ වැඩේ අදත් උදැසන දවසත වටිනාකමකුත් එකතු කල්ලා ආරම්භ කරන්නයි හදන්. ඊයේ දවස ප්‍රෘතියෙන් ගණනාවක් මවපු දවසක්. නිසකවම අදදවසත් ප්‍රෘතියන් ගණනාවක් මැවෙනු ඇති. ඊය දසෙේදී මොනොවද මැවුණු ප්‍රෘත්තිීන්. ඒ අතරේද විදාායික් ජනතිපති දදුර අහෝස කිරීම පිළිබඳව ජනනාධිපත්තුමාන් නැවත කතා කරන්න පටන් ගන්නවා. දන්නනවා පූජ ාදුරවාගේේ සෝබිතිමියන්ගේ ශ්‍රීදහෙ අියස ජනාධිපතිවරයා සපත කරසිටයා උන්වහන්සේ පැතුවා කාරයට විදාාක දනාද පතදූ හෝසි කරනවා කියලා ඒ සපත කිරීමෙන් දිනකීපයයි ගත වුණේ ඊය දවසේ දී විදාායක අහෝස කිරීම පිළිබඳ ක අතන්දරය එනවා. අපි එතනින් ආධරම්බය ගත්තුත්හ kiloමට හිත නෝ. ොකද පත්ර කීපයක්ම ප්‍රධාන ශි් පටය කරගන්නන්නේ ඒමයි. මෙන් අද පරේ. විදායක ජනාධිපති ක්‍රමය මනාපචන්ද ක්‍රමය හෝසයට කැබින් පත්්‍රකාද ඉන්දි කේවා විතාරණ අයි වාර්තා කරන්නේ. පොදු අපේක්ෂකයාල්ලෙස ජනාධිපතිවරනේදී නතාවට ලබාදුුන් පොරොන්දුටනුව විදායක ජනාධිපතික්‍රමය සම්පූර්ණය මහොස්කිරීමට සහ මනපක්‍රමය අහෝස කර නාව පැතිවර්ණ ක්‍රමයක් සකස්කිරීම සඳබූ විශේෂ කැබිනට් පත්‍ර කාදක අද පැත්න කැබිනට් මන්ඩට ඉදිරිපත් කරන්න බව ජනාධිපති ෛත්‍ර පලස සේ මහතා සඳධනන් කරනවා. ොද ක්ෂක විදිියයට ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දෝට අනුව විදායක ජනාධිපති ක්‍රමේ සම්පූර්ණයෙන් අහෝස්ස කිරීම ගැනයි දැන් කතාවාරම් බෙලා තිබෙන්නේ. මේ කතාාවම අයද දිනමිනේ ප්‍රධාන ශ්‍රේෂපාට විදාායක අහුස්සකිරීමේ කැමිනට පත්තකාවාද කමණියල් විස්ලියයන්නේ. නව මැතිවන්න ක්‍රමේටත් ජනපතිගෙන් කැබිනට් පත්කාබක් කියලා පත්තරේ වාර්තා කරා කාරය අපට දකි ට පුළුවන්ගමති. එකාව दिවෙයින ප්‍රධාන ශේෂපටයට වචන කරන්න බෙන්න මේවි දියටයි විදාක ජනාධපතති දුර අහෝස් කරන යෝජනාව ජනපති අද කැබිනට් ගෙනයි අකිත පෙරරාලිය අන්නේ විදාක ජනතිපතති දුර හස්කිරීමට සහප පවති න බැතිවරණ කම අහෝසකිරීමට අද පත්වන කැබිනට් මන්ඩ රැස්රීමට තමා විශේෂ කැබිනට් පත්‍රකා දෙක් ඉදිරිපත් කන්න බව ජනාධිපති බෛත්‍රී පාල සිලස මහතා ඊඒ පැවසුව කියලා පත්තරේවාර්තා කරනු. අලිය ගහමන්දරයේේ පැවැති උත්ස අවස්ථාවකදේ ජනාධිපතුවරයා මේ බව කියයා සිටේදේ එතන දකේ පුතවත් කතාවක් දිනමින පත්තරේ වාර්තා කරනා කාරයමේ අගමැති රනිල්ගේ කැපවීම හා මඟ පෙන්වීමට ජනපතිගේ ප්‍රසාදය ලියන්න්නෙ කමණනි යාල්බිස්. ති නි වික්‍රමසි මතා සෑම කරථවයකදීම දක්වන කැපකිරීම සහ මග පෙන්වීම මගේ කරමින් ඒ සදහ ස හරද්‍ය ග ස්තුති තු මාට පුද කරන බව නාධපති මෛත්‍රප පල සිරසේ මතා प्र්‍රකාශ කලා කියලා පතර वाර්තා කරන්න ඒ උත්ස वाස්ථාවේ 4 එරමින් එහිදම කිවවා කියලායි කියන්නේ. तोකොට එතනदि ආගමැත්තුමත් කතා කරන්න පටන් ගත්තා ආයෝජන වැඩිකර රැක उत्ාධනයට දි පරवेසියන්ගේ සहाයත් නේ කම යාල් විස්ල න්නේ. යෝජ නවස්ථා ඇතිකර රැකි අවස්ථා උත්පාධනය කර දෙමින් නවශ්‍රී ලංකාාවක් බිහිකිරීම දිිත්තු පුරවැසිභාවය ලබාගත් සමගගේ සහය ලබාදින ලෙසට අගමැතිරනිල් වික්කම සිංහ මහතා එම පරිසාමන්ත්‍රණය කරමින් සඳහන් කලා.වෙසිල් ලෙසදුව න්නේ දිිත්ව පුරවැසිභාවේ පිරිණමන්නට යාර්ලය ගහමන්දිරයේ පැවැති උත්ස භවස්ථාවකදී. අගමැඇත්තුමා එලෙසසා දහස් දක්වනවා ජනනාධිපත්තුමා විදායික අහෝසකිරීම නව චන්ද ක්‍රමයක් ස්ථාපිත කිරීම පිළිබඳව කතා කලා. ක් කතා දෙක පිරිබඳවයි. අපි අද පළමුුව වැඩදුරවාර්තාවෙන් අවධානියමු කරන්නේ. විදේශක ශ්‍ර ලාංකන්ෙ දහකට දිිත්තු පුරවවැසි සහතික පත්‍ර ප්‍රධාන කිරමෙනුවෙන් මෙමමුත්සවේ පැවැත්වන.ඒද අදහස්දෙකූ අග්‍රමාත රනනි ක්‍රමසිංගම හතා. බහෝනෙක් මේ රට හැරල ගිය දේශපාලන හේතු නිසා. ජාති බේදය නිසා පිටවෙලා ගිය. විශේෂයෙන්ම ද්‍රවිට විශාල සංඛ්‍යාවක්. ඒවගේම දේශපාලන හේතු නිසා සිංහල බොහෝ දෙනකුත් මේරටෙන් ඉවත් වෙලා ගිය. ආගමික බේද නිසා මුස්ලිම් ජනතාව ඉවත් වෙලා ගිය. ආර්ථික වසයෙන් අපි මේරටේ ජනතාවක්ට උඳ ජීවන ක්‍රමයක් කරන්් බැරවුණ නිසා තවත් කොටසක් මේරටෙන් පිට වෙලා. අද මේ සේලු දෙනාම ආපෝ එකට එකතුෙන්වා. ජාතිවාදේ නැති ශ්‍රී ලංකාවක් බිහි කරන්න. අපි ්‍රීලාංකි කිෝ කියලා ප්‍රකාශ කරන. අපේ ක්‍රිකට් කණ්ඩායම වෙනත් රට යනවානම් හැමෙක්කෙනම ඇැවිල්ලා අපේ ශ්‍රීලාංකික දදය යටතේ අපි ්‍රලාංකිව කියලා හෙදා ප්‍රකාශ කරනවා ඒ ආඩම්බටකම තාම තිබෙනවා. ඒ හැමෙක්කෙනටම යළි මෙතෙන්ට එන්න කියලා අපි ආරාධනා කරනවා. ජනත්ව ඉදූරය අඕෝසිකර නව ආනුකරන ්‍යවස්ථාවක් සම්පාධනය කිරීම සම්බන්ධය. හෙට තිබෙන අමාත්‍යමන්න. රැස්ීමට විශේෂ කැමිනට පත්්‍රරිකාාවක්ක දිරිපත් කරනවා. මේ රටේ විදායක ලය ජනාධිපතිවරයා සතු. පාර්ලිමේන්තුට සහ අනිකුත් ආයතනොට ලබාදීම සබන්ධයෙන්. න ැතිවර කමය පිළිබඳවක් හෙට පැත්ැන කැිනට මන්ලට මගේ විශේෂ ැිනට පත්ත්‍රිකාාවක් මං ඉදිරිපත් කරනවා විශේෂයම මනාප චන්ද ක්‍රමය හෝසි කල්ලලා, මේ රටේ නිදහස්සා සාධාරණ පාලකින් නායකින් ආ්ඩු ආයතන, තෝරාපත් කරගැනීම සඳහා අවශ්‍ය මැතිවරණ ක්‍රමයක් සම්බන්ධී. අපි ආඩුවක් විදියට වැඩ අරම්භ කලා පමණයි. දි පතිවර ටතු ඇතිකල්ල තිබෙන ප ජාන්ත්‍රවාද තුළ. අද ොහෝ අය නිහසේ විවේචනය කරනවා. ම කලින් අවුරදු විස ණ්ුවගේෙට අ ් ම දකලදන ැබෙනට මතිවර ෝමද කතා කරන්න හැසිරෙන් ඉන්න කිය ලා ට. ඊට කලින් ஆඩු අපි දකරතිෙනවා. නිසාම යිතිය බක්තිවිදීමේදී. ඉතාමත්ම සංයමයෙන් සහ. ඒ අයිති තිබෙන්න්න වූ වැදගක මාරක්ෂා කරගෙන. ජාතියේ යප සඳහා අවෝධයෙන් ස සූදතාවෙන් කටයුතුකිර ව්‍යෙනවා. විදායයික අහෝස්සි කිරීමම පිළිබඳව කතාාව අද කැබිනට් පත්‍රිකාව ඒ පිළිබඳවත්වර්තාබුණ ඒ අතර තුරේදී සර්වෝපාත්ික සමළුවක් ැදවාතිබුණා පළවෙන්න ටාපූ දෙදනෙක් දෙවැන්නටාවේ නැහැයි කියල කියෙනවා ඒත් ඒ දෙදනත්තක් කියන තවත් අයගීං හිටිය මේ සේපිළිබඳව තබන සටහන සර්වෝපාක්ෂික සමුළුවට විමල් උදේ ඇවිත් නෑ. සුජිත් කෝනාර සමගින් දීපා වසන්තීලියන්. है है। okay. ි මෛත්‍රී පලසිලසේන හතා විසින් කැඳවනලද පළමු සර්පාක්ෂික සමළුවට සහාගි වූ විමල් වීර්වංශ මහතාත් උදේ ගම්ම පිළ මහතාත් යේ පැවැති දෙවනි සර්පක්ෂික සමුලුවට සහභාග වූයේ නැත කියල පත්තරේ වාර්තා කන්න අතරේ යා පැත්තිෙන් නබදක්කනවා 4යක් බලන්න 4 අ දෙදෙන සමගෙන් ඉන්න තවත් එක්කෙනෙක් ඉන්න ආකාරයක් දක්නට ලැබෙනවා සර්වපාක්ෂික සමළුවට විමල් උදේ ඇවිත් නෑ එහෙම කිය අද්දී. පැ නැවිත්තින්න කෞු්ද චනාාධපත්තුමා සහ සහදශීලීව අතඨාත දෙනාකාරයක් දක්නට ලැබෙනවා දෙදනාගේ අත් දෙෙකමඒක තනකට ඇවිත්ති විනාකාරයකුත් දක්නට ලබෙනවා ඒ ඒක අබද්ධී පක්ෂයේ නායක දිනේශ් ගුණවර්ධන මහතායි. දිනේශ්ගුණවර්ධන මහතා සහභාග වෙලා සර්ෝපක්ෂික සමලුවට විමල් උදෑවිත් නෑ කියෙලායි පත්තරේ වාර්තා කරන්නේ. ඒ අතරතුරේද ශ්‍රීලංකානි දහස් පක්ෂය ඊ රැස්සෙන. රැස්සලා විවිධ තීන්දු අරගන්නවා ඒ තීන්දු කොයි තැනකට අයිද මන්ත්‍රීවරුන්ට ලිපියාවනවා සමහර මන්ත්‍රවරු ඒ ලිපි පිළි බඳවවාදහස් දක්වනවා. එට කලින් ශ්‍රී ලංකා අනිදාහස් පක්ෂයේ මොනවද තීන්දු කළේ ශ්‍රීලංක අනි දාස්පක්ෂය තීන්දු කරයි දිලංක ගුණ තිෙ කළියන්නේ. මෙන්න තීන්දු. ජනාධිපති ක්‍රමයයි මනාප ක්‍රමයයි අහෝසි කරන්න විනේ කඩනායගන්න පරීක්ෂණ කරන්න න්න ඩායම් ක්ති මත් කරන්න ශ්‍රීලත් කාණ දහස් පක්ෂය තිේන්දුු රයි කියලා පත්තරේ වාත්තා කරවා. දැන් හමති දුගත්තලු. එතකොට වෙනම කණ්ඩායම් විදියට ඉන්න බෑ කියේලා ලිපි ඇ්වලු. එ ලිපිවල තියනවා උත්සව මාවෙන් ආගමි කවැඩස්තහන් මාවෙන් උපන්දින මෙන් උපන්දිිනෙක්කාවබට මතක්කෙනවා නේදයක් එගෙනම මතක් කරන්න මේවා මුවාවෙන් බැහැයි කියලා කියේනවා මොගනවද වෙනම කණඩායම්බලට පෙළගෑන්න. එ අතරේ. ඒ පෙළගැහවුණුවාය කියන කතා කියපෙකුත් අද පත්තරවල දක්නට ලැබෙනවා බය පපල බඳවත්වට අවධානයමු කරණට බලාපොරොත්වයවා මේ මහොතේදී. මොකද මේ අ අද පත්රේ දා තියෙනවා ශ්‍රීලංකාන දහස් පක්ෂ ේකම්ගේ ලිපිය ඒකා බදධ විපක්ෂයේ මන්ත්‍රීන්ට ලැබුණේ නැතිලු කියලා. ලිපිය ලැබුණ නෑ කියලා එයා ලෙහෙම කියදිී. හිට පු ජනපති මහින්ද රාජපක්ෂමහතා කියන කතාවක් අද දිවයින පත්තරේතියෙනවා ඩුව විවේක්ෂණයකිරීමට සිදුව මැති ඇමතින් කළේතේ ආණ්ඩුවෙන්ි වත්තේ මයි සතහන නෝමන් පාලි වඩනගෙන්. ආණ්ඩුව කේතු වෙේචනයකිරීමට සිදුවූ මැති අමතුරුන් කළෙත්තේ තෞදදුරටත් ආ්ඩුව රැදිී නොසිට හහා ආණ්ඩුවෙන් ව මයයි හිට පජාතිපති ක ුණ ෑල ශවික් පාලිමේතු බන්ත්‍ර මයින්ද ර ජප පක්ෂ මතා දිවයිනටයියේ සඳහන් කරලතයෝ. ආ්ඩුව විවේක්ෂනයකිරීමට සිදුව මැති අඇමතිීන් කෞදන්නේ ැ ශ ලංකාන්න දදාස් පක්ෂ පැත්තෙන් ගත්තම වැඩියම්ම බට මතක්කන්නන කාවද. අමත්තේ නිමල් සිරිපාල්ද සිල්වා මහතාව. ඔටත් අදාලද ඒවක්ත් තැමති මෙවක්ත් තැමති, ඔවු දිගින්දිගටම විේච්නය කරන්නවා ඒ අතර මහින්දරාජප පක්ෂමහත කියනවා ආ්ඩු ේච් එකකිරීමට සදුව මඇති අමතින් කළ ුත්තේ ආන්ඩුව වත්ත මයි කියලා. ඕවටත් මේ ධර්මතාවය පොදයිද. ඊළඟෙට උපන්දිනේ ගැන කතා කරමමු. හිටපු ජනපති ජන්මදින පින්කම අද අද්‍ර පුරදී. ජ හ රජ පක් හතා හැත්්‍ය වැ न् ද න අද වෙනවා ත් ය විශේ ගමි ත් යක් ාධ පුර ශ්‍රීම ෝධී න්සේ ්‍යසදී අද පත්න්නේ. ජනප්‍රතුමන්ට අගමැත්තු මට මේ උපන්දිනයට එන්න කියලා මේ සමරූබතිෙන්න්න කියලා ආරාධන කළ वा. ට ත් කඩායම්කට ආාධනා කරළ. ශ්‍ර ලංකා නිදස් පක්ෂයේ වमाන් මහले කම්වරයා දුुමින් දදිසානායක මහතා මේ ආරාධන පිළබන්ධ කතා කරනවා. ට කලින්. මේ ආගමිකුත් සවයත් එක්ක වෙනම කණ්ඩායම් ගුණු කරන්න ටප ලෑස්ත නෑ කියලා බහින්ද රාජපක්ෂ හියට පු ජනාධිපත්තමන් කියන කතාවකොත්තේ නවා. ඒත් දෙකම දැන් බල්ලයින්න. ඊට පජාතිපි මහින්ද රාපක්ෂ මහතාගේ හිටේ දන ජනවදිනය වෙන වේ නුත්සවයක් අද තංගල්ලෙදීව ඇත්තුනා. එම අස්ථාවට හිටපුතානක පාලිමෙන්තුමන්ත්‍රයේ චමල්රාපක්ෂ, බන්දුල ගුණබර්දධන ගමනි ලකු කියන මහතුර ැතු පරික් ෙටිය. තර හිට ප ජාතිපතිවරයාද පරුවේ බිලියත් ප්‍රදශ පවැති වෛදයන එකට සහ දන්සලකට සහභාගවන ජන්වදදිනවෙන් හට අරධපපුරය පැත්වන වැඩසරහන්න සම්බන්ධයෙන් මාතතිව දීන් හිට පු ජාධපතිවරාගගේ හිදවීම හසිටිය බද පක්ෂී සංවිධානි කරල දයවා පජාහ පට සහ ඒකටයමටතු මේ දේශපාලන පක්ෂ හදන්න නමේ ලගින්ඒ ොහම පහදිලව ගන්නන සමමාරු මතයක් ගැෙනිය නො මේ මේ දේශපාලන මේ අතර මහර ගනුර ්‍රදේශපති උත්සවකට සබගගේහ ්‍රල්ලක නිදහස් පක්ෂ මහලෙකම අමත දුමීද දිසානායක හතා හට එදී තිබෙන හිටපු ජනාාධපතිවරයාගේ පන්දන සන්දය අදහස් පල කලා. පහුග අවුරුදු ගානය අපි එතුමා නායකෑ විදිහයට එතුමාගේ උපන්දිනය ොහොම ඉහෙලින් සමරපු ක්ඩාමක් ්‍ර ලක නිදහස් පක්ෂ ට නවත් මටහට අන්න විදයක් නෑ මුද හෙට කැබිනටමන්ල තියෙනවා.ඒගේ හෙට මහජන දිනේ තියන නිසා මට යන්ද වෙන්නේ නෑ. ම මට සුබදන ්‍ර ලංකා නි දහස් පක්ෂයේ පදේශතුමා විදියට ඇතු මාට සුබ බධනක ස. ශ්‍රලක්කාඩි දාස් පක්ෂයේ පාර්ශ්ව දෙ ගැන ඔබ අවබෝධයක්තේ නො. ඔබට අවබෝධයක්තේ නවා. ෛත්‍රීපාල සලරිසේන මහත්තාගේ පාර්ශ්වයයි දැන් මහලෙක් කකම්දූරය ධරමින් ඉන්නේ. දැන් ඒ අතරතුරේදී ඔුන්ගේ ලිපිය බන්ත්‍රීවරුන්ට යෞගව කියේනවා බන්තතිවරුන් කප දෙනෙක්කේනවා නෑහෙමි එකක් ලැබුණන හැයි කියලා. ඒක කියනවා ආගමික උත්සවමාර්ගයෙන් විධ අඩස්ථාන් මාර්ගයෙන් උපන්දින මාර්ගයෙන් වෙනම කණ්ඩායම්කට කල්ලවීමට ඉඩක් නැහැයි කියන කතාව. ඒ වනාට අද එහෙම ඉඩක් හදා ගැනීද. අපි ඒ පිල් බන්ද අද හවසට බල. ඉළඟට ලංකාදීපය වාර්තා කරනවා ඒ අතරේ සන්ධානය පුළුල් කරන්න තවත් පක්ෂ සමග ගිවසුම් අජන්තකුමා ආග කඩ යි වාර්තා කරන්න ක් ජනතතා නිදහ සධානය දැනට සිටන පක්ෂ තුනට අමතරව සධනයේ පුළල් කර තවත් පක්ෂ ගණනාවක් සමග නව සම් ගත් ව ීම කට තු කර මින්ස බෞෂ ල නිධ පක්ෂ හ කම්බ යා පක්ෂ සේලම පාලිමේතු මැති මතුරන් සන හා දිස්්්‍රක් සංවිධායිවරුන් ප සබාසහ පලාත්පාල නියෝජතවරන්ට දැනුම් දීතිබෙනවා. සන්ධානයේ පොළල් වේද සන්ධානය දෙකඩවෙයිද. ප්‍රශ්නාර්ථේතිරි කල්ලා අපි කෙටි විරராයයක් ගන්න. ඇනුමක් න්නාවෝ තේ ෑනුම පිට කරන විදියක් තියෙනවාන නිවසක හිටියත් සමහරු බොම සංගමයකින් යුක්තවයි ෑනුම පිට කරනවා. මුවගෙට අතතියලා ඒ ඇෑනුම පිට කරන සංගමෙන්යුක්ත ක්‍රමයක්තිේෙනවා. කොයිහාහරි තැනකදිනන් ඒ පිල් බඳව ගොඩක් හිතනවා උසාාවවිියකදී කොයිතරම් හිතන්න ඕනද. මෙන්න අපෙරටේ පුද්ගලයෙක් සාවිියකදී පිටකරපු ෑනුමක් පිළිබඳව සටහන. උසාවියදදි ඇනුමක් කැරයාට මාස අටක් කිර සුරංජිත් පෙේරාලියන්. පපුවිද ගැන බට තේදැන්. අධිරන්නේ ඩුවිභාක් කරෙදී අධිරන රාජකාරරි වලට බාධාවනනායුරින් සහ. අධිකරණයට අපහස වනයරින් ශබ්දනග අනුමක් කැරම සම්බන්ධයෙන් වර්ද පිළිගත් තරුණෙකුට ගල්කිස්ස ප්‍රධාන යිෂ්ාත් මෝමටඩ සබ්දිය මතා මසහ අටක සිද දඩුමක් නේම කරතිබෙනවා. හිරේ යන්න මෝනිවෙලා මේ ඇනුම පිට කරාදි කර හිතනවා. ඒ තරමට උසාවේද මහයියේ ශබ්්‍යයෙත් නගලාටත් තොදටෝම ඇරලා ඇනුම පිට කරලලා කියලායි පත්තරේ වාර්තා කලතිෙන්නේ.ඒ අතරෙ පෝට් සිට. නැවත කතාබහට ලක්කන විදිියක් ඇැවිත්ති වෙනවා. හෙට ඒ ගැන තේන්දුවක් කෙනවා පෝට් සිට රජයේ තීන්දුව හට නීතිපති අධිකරණයට දන්වන්නේ තිළඳ දෙසිල්වා සමගින් රංචන් කටුගම් පොලිියන්නේ. කොළ බාය නගර සංවර්ධ ව්‍යපතිය සම්බන්ධය රජයේ ෙට තා බැදගත් ේන්දුවක් ගැනීමට නීමිතර ඇැයි නීතිපතිවරයා ඒ අභ්‍යාචනාධිරණයට දන්වා සිටනවා. රජයේ පැත්තිෙන් පෝට් සිටි නැවත අරඹු මේ සනිතුහන් ලක්ෂය හෙට ට දැනගන්නට ලැබේද. ප්‍රශ්නා අර්ථතීතිර කල්ලා හෙට වෙනකංගේ සදා බලාගෙනනිමු අපිඉක්ංවවෙෙ නැතුව. ඊළඟත ොඩමතකදයේ පත්තර දෙකක්. ප්‍රධාන ශිෂ්පාටයෙන් වර්තා කරනවා අගමැති ジェේෂ් ඇමතුවරෙක්ට දොස්කිීව කියලා. එදකොට ඒ පත්තර දෙකේ වර්තා අනුව එක්කනෙක් පිළිබඳව ඔබේ අවධානයමු වේෙනවා. නමුත් ඒක්කෙලගේ පැත්තෙන් කියනවා එයාට නෙවේ කියලා. ඒමනම් ඒත්තක්ක හැපපුුණු අනිතක්ක නඟ පත්තරද දැන්න අවධනයමුවෙන්නේ. හත් ප්‍ර්ාර් ෙති කරනවා ොද නිශ්චිතවම නම් නොකරන්දෙසා. අගමැති දොස්කීවේ විජේදාසට නොවෙයි ඇමතිගේ මාධ්‍යක කේ කියයි. අග ත වික ම සිග හතා විසින් පෙේදා දැඩි අව්වාධියකට ලක් කරනු දේෂ් ඇමතිවරයා අධිකරන ෑමති ජේදස රජ පක්ෂමහතා නොවේයයි ඕුගේ මාත්‍යංශයේ මාධ්‍යියයකේ නිවේදනයක් නිෙකුත් කරමින් කියයාාසිටිනවා මේසිදිය වූ පෙරේදා දිනයවන විටත් ඇමතිවරයා විදේශ ගත්ව සිි බෞද නිවේදනය දක්වෙනවා. විජේ දස රාජ පක්ෂ හැප්පෙනවා ඇවන් ගාඩ් සම්බන්ධයෙන් තවත් ඇමතුවර एकක් එක්ක. එතකොට ඇමතුවර දෙැනග ක් ෙ පැත් න හහි කියලා අනිත් තක් න ප්‍රත්තිෙන් මොවා ද කියන් කියලා බලාගෙනමු ඒ අනුව අගමත්තුම අඇවන් ගාඩ් පිළ බඳුව දිගින් දිකටම කතාරණෑ තරින් කාටද දොස් නැගයේ. ඒ ප්‍රශ්නතියා. නැවත අපට ඉතිරි කරන්න මයිවෙන්න්නේ. එය අතරේ ඇvan ගर्ඩ් සේවක්ක කණඩයම ඒයේ මාධ්‍ය හමුවක් පාත්තනවා බාධ හමුව පාත්තල තමන්ගේ රැකයාබල අවධානන් ස්භාවය පිළබඳව රටට කියනවා. ඇවන් ගාඩ් වැස්සයාමේෙන් ොස් දහස් පන්සේකට රැකයා නැති වෙලා ලියන්ඩ රංජන ස්ටර. හගම සි යාමෙන් ට පියල් ೋට ගණක ේශ නිීම අහිම්මන අතර, AACබේ කරන දස් පන්සය දෙෙනුගේ රැකයාදහහිම වන බව එvanන් ගर्ඩ් ක්ක ේ සංවිධානය සධන් කරසිත්නවා. ඔවුන් හරිහරි දෙवाල් පිළ බඳව කතා කනවා. ත්‍ර තුරේදී ුන් සධහන් කරනවා මාවරයෙක් මට ර පපු GMSP කතාව. AGSPේද GPS කියලා ඕන් नेපල් බඳවයේ කතාකරන්න නාराම්භ කලා. එතර තුරදීන් හරින් ප්‍රണාන්ந்து අමාත්වයා. මධ්‍ය හමුවක් පාත්තලා මාධ්‍ය හමයේදී දෝෂාරෝපනකී යක් වැඩි මුර වගේ මුදාහරිනවා. හරිින්ගේ අමාත්‍යංශයට ඇමතිපොතෙක් බලෙන් කඩා වැදිලා සුජිත් මංගලලಿන්න. ජනපතිතාග ැතිට අද පැමින් ලිකරනවා. රජයේ අාතරු ගේ පුත್ರෙකු පෙේෙදා තමාත්‍යන්ශයට බලහත් කාරයෙන් කඩ වැදීම සිද්ධිය පිළබඳ අද පැත්තින කැබින ටස්රීමේදී නධපත්වරයාට සහ අගමැත්වරයාට කරුණ දක්වන බව විදුලි සන්දේශහ ඩිජිටල් යටතතාල පහසක පිබන්ධාමාත්‍යය හරින් පනාාදු මහතා කොළඹදී ඒ ඒ පැවති පොෘ්තිසාක් ක්ටාවේදී සධහන කරනවා. එකේ ඒට තමන් ්‍යාමාත්‍යයන්ශයට කඩාවදන්න බැහැ කෙලායි ඔවු මේ දස්මරය වෙඩිමරයක්ෂේ පත්තු කරන්නේ එතකොට ඒඒකා කියන්නේ කාටද මේ. ඇමති හඩින්ගේ අමාත්‍යංශයට කඩා වැදනූ ඇම ති්පුතා කෞද්ද බලෙන් කඩා වැදදිලක් කියලායික කියන්නේ පළමුුව ඇවන් ගාඩ් සොලැකේ මේ සංවිධානය අදහස් පළ බලන්න ඉන් අන්තුරුව හරිින් ප්‍රාද අමාතරැකි ඇන්නනම කක්ද කියෙලා හොට බලාගෙනඉන්න ඇවන්කාට් මැටහිම් සමාක මේ සේවකෙන් පිරිසක් මෙම ප්‍රතිසාකච්ඡාව කැඳ පාතිබුණා. අපපි ගාාවතංච කුසලතාවය ්‍යාපාරික ශේෂත්‍රය හර බොහොම වටි නාගානකට හමාරුකරගැන මක්සිද ව. රැක අවස්ථා. වසරකට දොලොස් දක්. මේ සියලුම දෙනාගේ අවුම වැටුප මසකට ඇමරිකානු ඩොලර් එදදා ස් පන්සිියයක් මේ සියලුම දේවල්ොට තමයි දැක් තර්ජනය ඇතිලති සෝමාලයන් කොල්ලකරූ තියෙන වෙඩි වදිින්නති වෙන්න හේතුවක් අපිගා වන්නහැ. ඒ අපිට වදින. හැබැයි අද මේ වනකල් සෝමාලියයානු කොල්ලකරයෝගගෙන් අපේ ජීවිතට මෙච්චර තර්ජයක් ක එල්ල වෙලා. දෙ ම නාව ප ොට පට රක් ත න් ලැබන ටියේ මට ැබන ම ව හිට නොට පහ ති මි කව හමද කිය නව හ ක් නතු මට න හමුදක් ක පලි න්න කියල මක ම නව සපර් කීම ම තේතියන්න ගන් බො ෝ හැවල නැ වටර. . ද SP ලා SP න න ධකාර ්‍රකාශ ක සමර ද ප න නැව හය හතාට තියනවා ගේලතින ඒ ද. සෞ කියයට සම්බන්ධ වැඩ ගටයුතු කලා කියලාගේවා. එතකොට එහෙම ඒ විදිහයට වැඩගටයුතු කරපු. දේශපාල නක්ෂන්ට නැව් හතාට ගන්න පුළුවන්න. මි්‍රවරුණේ අද මේ රට ඉන්නමජ් මහජනතාවෙන් එකක්න ගඩ ගැත් කටේ දත්යන්න බෑ ඒවගේම කියන්න ඕනේ ඇතැම් මාධ්‍යත් මේ ව්‍යාපාරය අපෙන් ගලෝල. එකක් කෙනට දීමේ හෝ තමන්ට අයත කර ගැනීමේ කුට උපක්ක්‍රමෝල්ල නිර්ත වෙලා ඉන්නවා කියලා. අපිලන්න්න තොරදුරු දෙබෙනවා රාජාරක් ෂකමාත්‍යංශයට පෞද්ගලික සමාගම් හතරක් මේ වන විටත්. අපෙන් ගලෝගත්ත ව්‍යාපාරය නැවත ඒගොල්ලන්ට බාර දෙන්න කිය ව්‍යාපෘතිවාර් ාර දීල ලා ක. නසා මෙතර හරි ප්‍රාන්තු අමාතවරයාාද අද ප්‍රෘති සාකච්ඡාවකටෙක්වෙමින් ඇවන්කඩ් සිද්ධිය පිළිඳ මෙලෙස අදහස් පල කලා.

බලිහන්න දේපලක් ේ තව පශ්නඇත්තින මේ ගන කතාරන මට ඒ දවසට මේ අත්‍යන්සට රංගල එක ඇතිවරක්ගගේ පුතේ ත්සාාලද න මගේ දවල් හොන් මේ ඇමතිවරුගේ පුත්තුන්ට මේ කැස්සිරගේ දේශපලික හම්බුවන්නේන මගේ මාත්‍යන්සේ තින කරමහොන් කකාට හම්බනිනෑ මේ යහාල්‍ය ආණඩෝ ගැන මගේ දිස්ත්‍රික්ය ඇමතිවරෙක් ප්‍රකාශයක් කර. එක දාල්ති යහානන්නේ කැෑලත් නැහගේ මහන්න ැම රදක්න ගෙන ය පාල කෑලත් නත්ක් ඇතිකම ඉන්නගෙන. යහාලට පින්චිත්න්නතම එතුම ඇමතිග ෙක් වන හිට පක්ස. ඒකවරයා හරිනං කොන්දත්ති නොන ඉඳදිදි වික්ෂ. හිටපුූ විපක්ෂනාකවරයා කියලා නිශ්ිතවම නම් කරමින් කේරවා මේ රෙද්දක් ඇඳගෙනද කියෙන කතාව. ඒය අතරේ නික්්්‍යිතව නම් නොකර ඇමති පුතෙක් පිබඳව කතා කරන්නනවා. ජරාධිපතිවරයාටයි අගමතිවරයාටයි ඊලින් යනා යින්වාද කියලා ප්‍රශ්න කෙන්නවා. ඒ අතරතුරේදී තවදුරටත්කේනවා විසිල් බල්ටි ගහන අය පිළිබඳවා. අප බලාගෙනමු මේ කාටද කියන්න කියලා. යහ පාලනනාණ්ඩුවේ හැපිලි ගණනාවක් තවදුරටත් ඉදිරියට අනලකුණුයි මේ පහළ වෙලා තියෙන්නේ. එඇතරේ ඇවන් ගඩ් පවරාගත්තානේ නවිකමු පවරාගෙන මෙහෙයුම් කරනවා. විවිධවර්තා යන අමේ අතරේද. ඒක නවිකමුදා ප්‍රත්තෙන් කියකිනවා දිනකට ඕුන් ලබන ආදායම. ඇවන් ගඩ් අවිි නැව නවිකාමුදාවට ගත් පසු දිනකට කෝටි දෙකයි කාලක ආදායමක් ලියන්න විජ්‍යාන ඉදිරිසිං. එවන් ගඩ් සමග මගින් මහනුවර නවකාාවේ පත්තාගෙනගගේිය පාාවෙන් න අවිිගබඩාවේ බාරකාරත්යේ නව කමුදාව අයටතර පත්කිරීමෙන් පසු සිදුව වන මෙහෙුම් වලින් දිනෙකට රපියයාල් කෝටි දෙකයි ක්ෂ විස්සක් බගින් මසකට රපියල් කෝට හයිසිකට අධිකාදායමක් රාජයට ලබාගනීමට හැක්වෙලත් බෙනවා කියලා පත්තරය වර්තා කරනවා. එළෙට උසාවියට බාර වෙලා මන්ත්‍රීවරේ උසාවියට බාරූ මන්ත්‍රී රෝෂන් ටැප පො නරුවේ කරුණු අරත්නගේ වාර්තාාව

ොන්නරුව අල ගංවිල නගරේ ප්‍රඇති ප්‍රචාරක රඩියක් අවසානී ඒමහතාගේ ආාරකරුවන් පිරිසකට පහරදි බරපතලෝූ සළු තුවාල සිදු කිරීම පුද්ගලයන් දෙසිට වැඩ ැබීම මිනි මැරමට තැත්කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ව උත්තර කඩයකලෙස නම්කට සිට පොළො නරු දිශ්‍රික් පලිමේන්තුමන්්‍රී ෝෂාන් රනසිංහ මහතා සේ නීතිච්යන් මින් මයිෂ්්‍රාත් අධිකරනයට ඒ දිරිපත්වීමෙන් අනතුරුව ලක්ෂ පහබගින් වන ශී ඇප දෙකක් මත මුදායන් ලෙස නියෝග කරති වෙනවා. ත් සතහන් පෙළකට යන්න ටෝනි මේ පැත්තේ හයිබරිට් ආන්ඩුව දෙමුුණන් ආ්ඩුව එකකි නිකා එකිනිිකාට වාග ප්‍රාර එල්ලකර ගැනීමට අමමුතරව දැන් නෙවිල් ප්‍රාන් දු මහචාර්තුමා කාල උපන්සේ කා මහතාට වාග ප්‍රහාාරයක් එල්ලකරන්න සූදානමින්ද. මේ වන්දිල්ලිමක් පිළිබඳුව කතා කරනවා ඒ පි බඳවත් අද පත්තරවාර්තා කරනවා මේ විරාමයෙන් අනතුරුවයි. හිංන්සක සුන්දර දරුවන්. මෙ ලවා පරපුර අනාගෙත පරපුර කොයි වගේ තැනකද අපි තියන්නට ඕනි. ඔවන්ට ලබාදනට ඕනි තැන ලබාදන්නට වැඩිහිටි පරපුර සමත්වෙලාත් තිබෙනවාද. මේ ප්‍රශ්නර්ථය අපේ සමාජයේ ඉදිරියේ මැවිමැවි පේනෙකොට මොනතරන්නම් කනණගාඩු දායක තත්යක් දෙන්නේ. ඒ දරුවන් කීප දෙෙනෙක් පළිබඳ කතා කරන්නට වුණා. අපි පත්තර දෙක්කින් ගමු. ලංකා අදීපේ වාර්තාකනවා අවුරුදු තුනේ දරුවා මහකන දරාව වැැව්බැම් මේ දමාගෙහින්. තුළ ග්ඩාර සහත් තලාවවූ පුල් වර්තා කරන්නේ. අම්මා සොයාගන්න පොලිසිය මහද්‍යන සහය පතයි. අවුදු තුනක් පමණ වයසත පිරිමි දර්ුවයෙකු මහින් තලේ මහ කනදරාව වැවේ නාන තොටපලක් කකසල වැව්බැම්ම මත එම දරුවාගේ මව විසින් අතහැර දමාගො සිටියදී ඊයේ සවස හමූ බව මින්තලේ පොලිසිය කීනෝ. මෙම දාලෑන අම්මලා එදා කාලනම් අතිත කාලෙනම් බොහෝම දුළබයි. ෝම ලකට සරියක්ත්තමයිහම ර්තාාවක් කියෙන්නේ හැබැයි දැන් මඇතිකාලීනව මෙහම දාලයන් හොයා නොබලන අම්බලා කීප දෙනෙක් ගැනම වාර්ථතාාවීම කොයිතරන්නම් කනගාටුවක්ද බලන්න වැව් බැම්මකදාලාගේ ලතියෙන්නේ. අරක්ෂිත්තනකවත් මේ අතෑර්ලයන්නෙත් මේ අම්ම. ඊළඟට තවත් දරුවන් හයදිෙනෙක් පිළ බඳුවවයේ කතා කරන්නට වුණා. කන්න කෑමනේ අඳන්න ඇඳුම්නේ ලබයි හයදිනෙක් කඳු මුදුනක ලෑලි මඩුවක මාතලේ පතිරණගින් සටහන ුසත හරිහට හාර කෝ ගතට නිසි වතක් නොමැතිව අනාරක්ෂතව මිනිස්වාසයෙන් දුරස්ත කන්ඳ මුදනක ෑලි මඩුව ජීවත්තුළු බාලවයස්කාර ළමයි හයදදිෙනෙක් මාතලේ මූලස්ථාන්න පොලිසිය ළමහා කාන්තාකාරර්ශය නිලධාරින් විසින් ඊඒයේ පොලිසිය භාරයට ගෙනැතිබෙනවා. කඳු මුදදක මෙයායවෙන්නේ ලෑලි මඩුවක ජීවත්තයෙන්නේෙ කුසත අහරක් කරියට නෑ මෙතනිය වරින් වර කෑම ගෙනත් දෙෙනවා කෙලා කියනවා. අඳින් හරිහමන් වස්තරයක් නෑ. න තරන්න දුකක් දන ඇද මේ දරුවෝ මන් ගාවටයටට වට පිටා පිළිබඳ හොඳ විමසිල්ලනෙ බලන්න මේ දරුවෝ විඳලතිේෙන දුක. මෙම දරුවන් හහිදින අතර පිරිි දරුවන් දෙදන කු සහ ගැහනු දරුවන් සිව් දෙනක සිට ඇති අතර ඕුන් වයිස අවුදු හතරහා එකලාා අතර පසූනවා. එකම පවලේ සහෝදර සහෝදරියන් තිදනකගේ දරුවන් වෙන මූන්වාසයකර ඇත්තේ සියමිත්ත නිය භහරයේ. ඒදන න්නවපුතේ. අක් ක්ලත්ක් ඔක්කොලනැන්න කඩොද ගන දෙන්නේන්න න කෙසේ වෙතත් මූන් සමතත් වැඩි මහල් ගැනු දරුවන් තිදෙනකුදවාසේ කරන අත්‍ර පොලිසිය පැල්පතරයන අවස්ථාවේදී ඔඕුන් පාසල් ගොස්ට තිබෙනවා. අප වාර්තාකර පවස්සේ මෙිතනනිේද රැකියාව සඳහා ගොස්සිට ඇති බවයි. මෙම දරුවන් අවදනගේ මෞවරු දෙදෙනෙක් විදෙස්කතව සිට්නා අතර අනෙක් මව දරුවන් අතහැර වෙනත් විවාහයක් සිදුකරගෙන තිබෙනවා. මෙලෙස ළමහා කාන්තාකාරයන් ශේභාරයටකත් දරුවන් හය දෙනා අද මාතලේ මහිස්්‍රාත්වරයා ඉදිරියටට පැමණවීමත් සමග මෝන් සම්බන්ධින් පරිපසවාර්තාවක් ලබන මස දහස්සේවනතා ලබාදීමට නෝග කරතිබෙනවා. එෙන්ම පිරිමි දරුවන් දෙදනා සහ දරියන් හතර දෙනා, ළම නිවාස දෙකට බහරදීමටද නියෝක කෙරුණා. කෙසිේ නමුත් පොලිසිය සඳහන් කළේ අනික් දුවන් තිදෙන ළමහා කාතාකාරයයේේ බහරයට ගන්නන්නේ දෙ නැතියන්න පිළිබඳව ඔවන්ගේ මිත්තනය සමක සාකච්ඡා කර බිසඳමකට එන බවයි දරුවන් පිළිබඳ කතාවෙන් අනතරුව වාහන ගැන කතාවකට අපි මාරුවනවා එ එකක ලංඟම. ඔබ දන්නුවවනේද ගෙවීග ආණ්ඩුවට වර්තමාන යාපාලන ආණ්ුව ඇතැම් පර්සවනනාගෙන චෝදනා. වාහන අවභාවිතය. එතකොට මේ අණ්ඩුවේ අමාත්‍යංශවල කොහොම වාහන භාවිත්‍යයක්තයනොවාද. නිලධාරීෙන් කොවිදයට දෙන්නේ එකම අමාත්‍යංශයක නිලධාරීන් පාලොස් දෙනෙක් වැඩකට සකච්ඡාවකට වාහන කියකින් නැවිල්ලද. නිලධාරින් පහලොස් දෙනෙක් වාහන කියින් ඇැවිලද. ඔොන මං අහන පශ්න තකතියාගෙන මේ සටහන බලන්න. නිලධාරීන් පාලොස් දෙනෙක් වාහන දාසයකින් අල්ිය ගහමන්දිරට ඇවිත් නිඹල කොඩිතු අක්කලිය හන ාවිත ගැ ආගමැති තදීල් හිට. පස්ගේෙදා කොළ ාර්්‍ය ග මන්ද්‍රරයේ පඇති රැසීමකට එක්රාජායතනයක නිලධරීෙන් පලොස් දෙනෙකු වාහන දාශයක් භාවිතා කර පැමිණ ඇති බව වර්තාාව ඇති අඇතර රජ්‍ය නිලධාරීගේ වාහන භාවිතයේ සම්බන්ධය ග්‍රමත අනි වික්‍රමසින්ග මහත්තා ැඩිපීවර ගැීමට අවධානියමුකර ඇති බෞදධ ආරච ර්ග සසාහන කරනවා. දැන් මේ ඔබට මැවිල පේ නැති එක්කෙන එක්කාපුයිදේ. කෙනෙක් එකවාන ග්‍යානම් පහලුවට පහලුවක්නේ එතකොට පහලෝ දාසක්කින් ගේයාා කියලලා කියනක් එක කනෙක් එකභාගයක් එකවානක කුලතියාගෙන අනිත්භාගේ අනිත්්‍යවානයක තියාගෙනගේ හිලවාගේ පේනතියන්නේ. කොම දපු එවෙල්ල දැන් අගමතති තදින් සිටය කෙලා කිය නවා තදිින් හිටිය කොමද කියෙල දවයින ම වාර්තා කරනවා. මිට පස්සූ අරලිය ගා මන්ද්‍රරයට නිලරත්වලින් තනිවම නොප මිනු. රාජ්‍ය නිලධාරින්ට අගමැතිගෙන් කොන්දේසියක් අකිත පෙේරලියයන්නේ ජ නිලධරන් සදදා ල ිය ගමන්දරේදී පැත් න විසේ සකච්චහ ැසේම් සඳ තනි නිලානවල ොපමන් ෙස අගම වික ම සිංග මහතා රජයේ නිල ධරීන්ට උපදෙස් ලබාදීති බෙනෝවා. ක අයතනයක දෙවාන එකවාහන එක අඩුම තර්මේ හතර දෙනෙක් කත් එන්න කියලතුමයි උපදෙස් ලබාදී ලතියෙන්නේ. එලධාරෙන් පහළවක් වාහන දාසයකින් පමිණ අපූර පත ට ගෙවගේ අන්්ඩෝට චෝදනා කරනවා මේ අන්ුවේ නිලධාරින් ක්ඩායමගේ කතන්දරයයක්ේ. ආයතන කීප එක ඩබ ්‍රබ අජත් තලහ කොන්ලියන්නේ. ලිටෝගස් ශ්‍රී ලංකා රක්‍ෂණ සස්ථාව ස ශ්‍රීලංකා හොස්පිටලයන අයත් ලංකා හොස්පටල ලන යිතනවලට මුදල් අමාත්‍ය රවි කරණාණයක මහතා පත්කළ සභාපතු රුන් සහ අධ්‍යක්ෂ කරුන් සිටියදීම රාජ් විවසය අමාත්‍ය කබීර් හසීම මහතාද අලුතින් සභාපතුරුන් සහ අධ්‍යක්ෂකරුන් පත්කරුන් ලැබීමෙන් අර්බුධයක් පැන නැගිය ඇැයි අමාත්‍යන් ශාරංච මාර්ග සධාන කරනවාම්. ඇතන කිීපේකම ඩල් ට්‍රබ ඇවිත වෙල කෙලාලයි පත්තරවර්තා කරන්නේ. එතරපුූජ ගලගොඩ අත්තය ඥාන සාරහිමි. කාලකට පස්සේ මාධ්‍ය හමුවකෙන් හඬ නගනෝ. බද්ධනාගරගත හමුදා බුද්ධිය අංශ නිල ධරීන්ට නිදහස දෙන්න. ගලගොඩා අත්ේ ඥනසාරයමිගේ ප්‍රකාශය සහන උපාලි කරුණාරත්නගෙන්. ්‍රතවාාදී ක්‍රයාා සම් බන්දයෙන් බන්ඳනා ගර්ගතවසින පිරිස්සවලට නිදාසලබාදන්නසේ බන්ධනා ගර්ගතව සිටන හමුදා බද්ධිය අංශය නිලධාරන්ටද නිදාසලබාදියයුතු බව බොදු ලසනා සංගධානය මහලෙකම්ම ස්වාමින්න් වහන්සේ සහන් කරනුවන්.උහන්ස කියව මොකද කියලා තප ක කියපයෙ බල්ලමු. මේ සිරිසේනගේ මොංගල් ලාණ්ඩුව පහගේ සතිකපය ඇතුළේ මේ කොටි සකකරුවන් නිදහස් කිරීමේ ප්‍රශ්නයක්ත් එක්ක සම්පූර්ණයෙන්ම වගේ රටේ සන්නද්ද බුද්ධියන්ස හිතා මතාම අක්‍රියක් කරවලතියනු මේකාදි බලපෑමද මේ මුණ නිවටකමද මේකද මේ රටේ ජනතතා බලාපොරොත්තු වෙච්ච යහපාලනි හෙන ගහන. ප්‍යාරාධනා කරම මේ රටේ වස්කවි කියන්න පුළුවන් හාමුදුරුවට වස්කවිලියාපල්ල දැයි. වස්කවි කියන්න ඕන මේ යහපාල නාණ්ඩුවේ නායකවුට පේෙන් ඇත පඩත්ත ඇමතිලා මු මොක්කුන්ද මේ. අඩුව ති න්නවා අඩුව ඇ හෙ හට පයිනවා මෙහෙ හට පයින ගෙන් බොට ඩාන්තයිමු. මුන්ට තියලදාන්නකෙ ෑනෙම රට. අපිට කියන්න තියෙන්නේ සිරිසේනටයි රනිල්ටය යහපාල නඩේටයි යකුගෙන පලයල්ල. කාලකට පස්සේ පුරුදුවාග විලාශයේ ඔබට අහන්නට ලැබුණා. එන අනතුරුව මේ චිත්‍රවගයක් දීලා තියෙනවා විශ්විද්‍යාලයට. वि চি ්‍ර ගේ ච් මතු න්න චිත්‍ර වාගේයක් සෞධ र्යට දුන් චිत्र්‍ර හොරහසේවි කොඩලා विज්‍යාන දිරි සිහන්නේ. उसසායට බहරූ මාචාරवරයා ැप ප්‍රක චි්‍ර ල් ෙ වි ේට් හතාසි අන්තිම ැමති පත්රයෙන් සෞධර විශවිද්‍යාලයට පවරාදුන් රුප යාල් කෝටි න ට චි්‍ර මහච ල් හ ර හස බම ොල ල ාද ෝ ස දු ක පරීක්ෂ ලින් හවර ල කියලා පත්තරේ වාර්තා කරනවා. නම්ගම් එක්කමයි පතරේ දදාලතියෙන්. ඉළඟට අපි තාත් සටහන කට යනවා අඩ මහචාර කාලෝ ෆන්සේක සහ මහචර නෙවිල් ප්‍රාන් ේද නමන්න්නවා. දෙන්නම ඉන්නවා කියන්නේ එක පපැත්තකින් කරන ප්‍රකාශයෙන් අනිත්පත්තය ඇඳෙනනවා. සෝබිති මහා රෝහල ගැන මහචාර කාලෝකිී දෙයිෙන් කීර්ති නමේයට හාම හානි වුණනා අමිත් මදුර අන්ගලියන්නේ. නෙවිල් ප්‍රාන්දු රූහල මහචාර කාලෝගෙන් රපයාල් මිලියන පන්සසියක වන්දීල්ලයි. විජේදාස් රාජ පක්ෂ සරත් පොන්සේකගෙන් රපියල්න්යක, ර මලියන පන්සියක වන්දිීල්ලවා. ී සරත්න්ස का විේදස රාජපක්ෂගේෙන් රපන 15 දැන් බාචර කාفන් सेකා මහතාගේෙන් නවිල් ප්‍රනාාන්දුරහ පන්ස को வந்தන්ීලන මෙන්නේ කාව පෝජ්ච මාදුරුවාවේ සෝභි හිමියන්ගේ අභාවේ සම්පන්තය නෙවිල් ප්‍රාන්දු රෝහලට එල්ල ව චෝතනා සම්පදධයෙන් මාතය දනුවත් රීම සඳහා අදේ විශෂ ප්‍රෝතිසාගච්ඡාවක් පැවැත්වනා. ඒ එම රෝහලෙ සභාපති ෛත්‍යය නෙවිල් ප්‍රන්තු මතාගේ ප්‍රදහන්නත්වෙන්. සම්පර්ණ වසාය ූක් දාලතය තැම් මේ මගේ නීති ජීලතියෙන මේකට විරුද්ධ මලියන පන්සියක පන්දීල්ලලා. නෙවිල් ප්‍රාන්තුූ ශික්ෂණ රෝහලේදී පජ්‍ය මාදුරවාවේ සෝපිහිමියන්ට අවෂත ලබාතුන්නේ සෙන්ට්‍ර රෝහලේ වෛතිවරුන්ගේ නිර්දේශවත බව මෙහිතව ප්‍රකාශ කරනා. හැබයි ඒ කාලය ඇතුළත සම්පූර්යෙන්ම ප්‍රතිකාර ලබා දුන්න්නේ සෙන්ට රෝහලේ වෛ්‍යවරු නියම කර පොතිකාරමම තමයි අපගේ ජේෂ්ඨ කායක සහරිකුත් පොයදවරුන්ගේ අධීක්ෂණය මත තවදරොටත් දිගටම ලබ දුන්. ඒ ඇරුණොට මෙම රෝහලේදී නියමකරම බේත්ව අමතරවා ඒම දෙයක් මේ රෝහලය සිද්කය නෑ. එමෙන්ම සෝවිිත හිමියන්ට කිසිදු අවස්ථාවක විශීජය ශරිරගතවීමක්ද රෝහලතුලද සිදු නොහූ බව නෙවිල් ප්‍රාන්තු රෝහලි බලධාරී අවධහරණය කලා. හැමතන මි පීජ. රහල්ලත්වන පාරිත්වන පන්සල්ලත්වයන හැතනතින විසවීජ. මේ රෝහල ඉන්න කාලය ඇතුළතය එම ස්වාමීන් වහන්සේට කිසිම විෂවීජත් ඇතුවීම පිළිද සිද්ධේ නැග ඉස්තරව කියන්නට පුළ ස්වාමීන් පහන්සේ හැකීමට පමණි පුදකලින් එන්න විෂවීජ ඇතුවේ හැකාවක් නැතයි ද මාතිවදීන් විසාසිටියා. න්න තමයි ආදරම ක. ෙලට හමුදුර බලන්නාන යව අවක්සක ක හම ඉලිම යි රැ සෝවිිතහාම දුර අවස දීරය අපට නවතන්න කියාවක්නෑ ඒ මාර්ග න්ස විදන්නට පුළලන් කමක් න ඒගනම උත්තර දෙන්න දන්න අපි සාමාන්‍යය ප්‍රේෂන් කර බලන්න ඒවගේ කටි නට ලිබිට් කරන්නම පිටි මසවියි ලනේ අපේ නව විසිටස්කයා ගාර තිබ අපි කටියයට ඇන්න දුන්නට නෑ නමුමත් සෝවිිතහාමු දුරුව ඉල්ලි මටකරට පස්සේ අද පැවිති ප්‍රෝතිසාකච්ඡාවකදී අන්තර් විශ්විදාල ශිෂ්‍යවල ම්ඩියයද, පූච්ච මාදදුරාවේ සෝවි තිහිමියන්ගේ හදිස්ස අපපත්වීම සම්බන්ධයෙන් අදහස් පල කලා. මේ ශික්ෂණනරෝහල ඉඳලා එ සතික්කට පස්සෙ කලින් බලපු අෛදවරුලන්ට එද්ද ස්වාමන් වහසේන්නේ රෝධපුට. ත්තාව තමට කින් ෙකරබ වයිදවර හමට එද වහන්සේ නිවෝමිය රෝ කගැදි. සමාෝෂයක් යම්ට පස්සේ වයි්‍යවරෝකේ දගන්න ඒ රෝියාව නමුත එමරෝහල. අමාරුකමක් තියෙනවනං අසාධ්‍යතත්ව ඉන්න වනම් සාමානයයේ වද්‍යරන්ට දැනුන්දිල වද්‍යවරන් ගන්න ගෙන මේ පිබ සයාබැලීමේ විශාල ඉඩකඩක් නේල් පරාන් ශික්ෂ රහලට තිබුණන අපිහන කෝ මාලබේදී මේ සෝබි හිමියන්ට ප්‍රතිකාරක වෛද්‍යවරෝ මොවාවද දුන්න ප්‍රතිකාල ගම් ප්‍රසි කන්නට එත්තුමකතින. අන්තර් විශවවිද්‍යාල ශිෂ ලමන්ටලේපරසන්නේ සයේ ලබා විහාරස්ථානයට වැඩමකිීමට සිටී ස්වාමින් වහසේ නෙවිල් ප්‍රාන්ත රහට ඇතුරත්කිරීම තුළ වෙනත් යට අර මුණක්තිබූ බවයි. සෙන්ට්‍රල් හොස්පිල්ලකේදී වෛද්‍යවරු නිර්දශකරනවා සත්කම් සාර්ථකය එනි ස්වාමන් වහන්සේට රෝහලෙන් පිටවැන්න පුළන්කිෙන සහතිකෙපාදන. සසටයන්න්නගේ හාමුදුරු ොහොම ෙවිල් පාන්ුකට ගේ අ ය මැ හත්ව පුද්ගලකවද. එකනෙක් මයි හන් පාු වල් පා හම ෑ ෞදගල පශ මියගේ සග හ ල් පා හල තිමය ැගෙනයන්.

අ බස්නාහිර ගුරුවරියන්ගේ සාරිය ගැන තේන්දුවක් ඔොටමතකද බස්නාහිර මහයැමතුමා ගත්ත කියෙන කියන තේන්දුවක් දැන් බස්නාහිර පලාාතය අධ්‍යාපනයෑමති මනවාදේ ගැන කියන්නේ. බස්නාහිර ගුරුවරියන්ගේ සාරිය ගැන තින්දුවක් ගත්තේ නැහ. බස්ාහිර පලාාත් අධ්‍යාපනනාමාතය රජි සෝමහන්සක කියන් ඥයාමිත් මදුරංගලියන් ස්නාහිර පලාාතේ ගරුවරියන්ගේ සාරිය සම්බන්ධයෙන් චකලේයක් නිකුත් කර නොැතිබවත් ගරුවරුන් පීඩාවට පත්වන තිීන්දු නොගන්නා බවත් බස්නාාකර පලාත් අධ්‍යාපනමාත රජිත් සෝමන් සමතා කියේෙනවා එවැනි තිීන්දුවක් පලාත් සභාව ගත ොහැකි බවත් මධ්‍යමර ජාරහා යේ සිදු යුතුවත් හෙම පවවාසකිෙනවාම්. බස්නාහිරේ ගුරුවරියන්ගේ සාරිය මහායමතියකක් කියේෙනවා පලාත අධ්‍යාපනෑමති තවයිකක් කියේෙනවා. ඒ කතා නොවෙයි අපි කාටුන් බලනවා මේ විරාමේනා අනතුරුව. විධ දේල් කියන සමහර ඇමතුරුන්ගේ ගෙදර තත්තේ කෝමද. අපේතැින් කාටුන් පෙලාරම්භ කරන්නේයන්නේ ලකාදීපේ පංක ජුරුවන්දගේ සර දම්මෙන්. දේශපාලකතුමා කියනවා මතට එබබැහි වෙලා ඇමති පුතිකුත් හිරගෙදර ලුබන් සරදම් කියනවා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා ඉළට ගොවි අසාහ පරිබෝක්‍ය අතර ඉන්න අතර මැදිිය කෝමද වැජබෙන්න්නේ. ශ්‍යස් කරන්න මේ රටේ මේ වැනි අතර මැදිවූ කොයිතරං ඇද්ද. අදපත්තර යාවන් තාටිකලගේ කාටෝන්න එක මේ. මේ මහා තඩියට ඉන්නේ අතර මැදයා. අරබලන්නේ හ පැත්තේ ගොවයා තමන්ගේ පළදාව ගෙනල්ල දෙනවා. මේ පැත්තේ පරිභෝගක්‍ය තමයි අතර මැදියගෙන් ගන්නේ පාරිභෝක්ක්‍යයාගෙන් සල්ලි මටි ගන් ගන්නාර අතර මැදයා මාරුකාසිතියාගෙන පොඩ්ඩක් ගොවි අටදාලා වැඩි ගොඩසක් තමන් සන්තකේතියාගන්න ආකාරයයේ. ඔන්න ඇත්ත. ලඟපයනවා දනමනට ප්‍රේතිකන්නන්ගරගේ කාටවුන් එක බලන්න. බෙන්න්න ලංකාවේ කැබිනට් එක බේ කැබිනට මන්ඩලය ඇවන් ගඩ් කියන නැව ඇවිල්ලා කැබිනට් ණ්ඩලයම උත්ස්සගෙන යන්නයි හදන්නේ. ඇවන් ගාඩ් නව කැබිනට් මන්ඩලට කරපු හදයක්. ඒළඟට රිවිරේ අසන් ඉදුනිල්ගේ කාටවුන් එක මේ. මේමකද්දම රාජත ේ නාරත් ැමති විජද රාජක්ෂයමති තක්ක යි් එකක්. නවක්තියාගෙන සෙල්ලන්රකරතුම පයිට්ටකඉන්නේ මේ ඇඳන් ඉන්න ඇතුමත් බලට පොඩ්ඩක් කලිසම. එය තරී මේ රූපගත කරනවා අගමැත්තුමා. රූපගත කල්ලි වල්ල එක පාට්ටම කට් කියේල කියේනවා. නාට්‍යයද්ද. මේ රිවිරි අසං ිදුවිල්ගේම තිරස්. දේශපාලකවරු කෑගහනවා හොරු අල්ලන්ඩෝ, හොරු අල්ලන්ඩෝ කියලා. ම එමට ලැබිලා අල්ලස් කොමිසමට ඒ අධ්‍යක්ෂ ජනදාල්වරිය කෑගහලකිනෝ පැමිල්ලිවලට අට වෙලා නිලධාරීන් නිලධාරීෙන් දෙෙන්්ඩෝ කියලා. මේ හොරු අල් අන්්ඩෝ කියනවා ඒ නිලධාරීෙන් දෙේඩෝ කියනවා දෙදිවයිඒ සුමුති පාල යෝති පාලගෙන් සමයන්. කාන්තාව දෙන්න කතාබා එකනෙක් හනවා බොකද උබ දැන් අක්කුසිකරට බොනවා කියලා මිනිහට ෑගහනිින ඇත්වේ. ආ්ඩු පෙල්ලනුවට බයිබ. දැෑගා ෑලු ආන්ඩුව හිතවත් සමාරකාන්තාවන් බොනුව කියේලා මේ තමන්ගේ මනුස්සයට. එතකොට හොද බැබේ කෙනෙක්ළඟට කෞද ගිහිල ඉන්න කියෙෙන බලන් තලංගම ජයසිංහගේ පලාාමල්. ප්‍රෘතියක් ඇැනවා සිකට ටරක්ක බනෑට ආ්ඩු පෙල්ලන්න පුළුවන් ජනපති කියන්නේ. හොඳ බැබේ කෙනෙක් ළඟට ජනාතිපත්තුමා ගහිල්ලා අරයා බොන ගමන් කියෙනව ස විතරයි අපේ ටිනාකම තේරුම් ගත්ති කියලා. ජනධීපත්තු ආධි කල්ල හැඩු කඳුලල් යා කියෙන අනේෝ වැැඳල කියන්නම්. මාව ගෙදරාරින්න නම් එපා කියලා. එළඟට කවයක් තලන්ගේ අනේදක යනේ ලංකාදීපයෙන්. මෙන්න පදපේ ලිහතර. පක්ෂේ පරාදායි ගත්තොත් සිරිසේන පවසයි විදුර වික්‍රමනායකයාන ජනපති දකින ලස්සන දහවල් හීන ලෝකල් චන්දෙදි වේවිද අවස්සාන. බලාගිනිමු. ඊළඟට නිමල් සිරිපාල්ද සිල්වා මාතා ගිය තරම පෙන්නනවක් කවයකින් සුජීවගේ විගඩම්. නිමල්ග ඇඳල තිේෙන්නේ ගෙම්බෙකුට මෙන්න දැන් නිමල් ගෙම්බෙක්ට ඇඳලා මෙහෙම කියනවා. හීන ගොස් දුරම එනිසයි කැඩුුණේ සරම ගෙන ඇමති වරම බලව් මමයි ඉදිමිච්ච තර ඉදිමිච්ච තරම බලන්නලු. බේ දසාපොලානගේ ස්වාරිස්.IPFF ගැනයි කතා කරන්නේ බන්දුුලගුණුවර්ධනම හතා ස්වාරිස් කාටෝනය අපේ ඉදිරිපත් කරන්න සෝදානම් වෙනවා. බලම ස්වාරි කාට ුනේීමමකද තියෙන්නන්නේ කියලා මේ සේවකාරමුදල් දෙක එක්කර විිශ්්‍රාම වැටපුකට එඇදවීමට රජයදරන්න තැත්ත හිෙලා දකිනවා කියලා බන්දුුලගුණුවර්ධන මන්ත්‍රේතුමා කියදී එතැන් ටැවිල්ල ස්වාරි සහනවා අර ලොකුගේ මහත්ය ඇනගන්නකොට සර් හිටිය කොහේද කියලා බඳුර ලොක කට විසික් වෙන්නේෙ තාාරු. ඒළගේ කාටවුන් එක මෞවබි මේ අංචනින්න්ද්‍රජිද්ගෙන් අංනින්ද්‍රජිදගේ කාටුන් එක කටයි අපි දැන් සදානම්වෙන්නේ මෙන්න බලන්න. ැිබදදේ යූ හැපිබද්දේ ටෝයූ අවුදුහැත්තයාාව එකෙක් එක මහින්ද මහත්තයක් කපන් හදනකොට විමල් උදය බන්ධුල වාසු දිනේශ පොඩ්ඩයිපේෙන් නයොක්කොමයින්වා කපන්න පෙර පිහිය උදේ ගම්මන් පිළගෙ මූනට ලංකරනාා කාරය අයි දක්නට ලැවෙන්නේ. අවසාන කාට උන්න එක අද උපන්දිනට මහින්ද මහත්තයට විමල් වීරවංශ දෙන හොඳුමත්තයක් ගමකක්්ද මෙන්න ලංකාදීපේ දාසගේ කාට උුන් එක. හොඳට බල හැපි බද්ධේ සමරද්ධි මහහින්ද මහත්තයා තෑගග උත්සගෙනනවා පබෙක් වයි තෑැග ටර්ගෙනයෙන් නිවිමල් වීරවංශ ඇවිත් දෙනවා චූටි තැග්ගක්කේලා කෞදද පම්බයා සෝමවංශ සෝම අයියවයි ඇඳලතියෙන්නේ පබයට. අප මන සබගන්න්න හබේම බෙක තු ලෝක ඇත් සමගින්.